වෙනද වගේම ඔයගොල්ලෝ හැම දෙනාමත් අදත් මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියන බලාපොරොත්තු වෙන්නේ කොහොමද YouTube එකේදී data ඉතුරු කරගෙන එහෙම නැත්නම් data save කරගෙන YouTube video එකක් බලන්න කියලා. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි data card එකක් දැම්මා data ඉවර වෙනවා, Wi-Fi එක ඉවරයි, කොහොම Wi-Fi එක ඉවරුනාද කියලා දන්නේ නැහැ. data card එක දැන් දැම්මේ එක වීඩියෝ එකයි බැලුවේ data card එක ඉවරයි. මේ හේතු නිසා ගොඩක් අය YouTube එක පාවිච්චි කරන්න ටිකක් බයයි. ඒත් ලංකාවේ මේ වෙද්දි YouTube පාවිච්චි කරන ප්‍රතිශතය නම් වැඩි වෙලා තියෙනවා. මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියන්නේ කොහොමද අපි YouTube එකේ බලන වීඩියෝ එකක් උපරිම විදිහට data ඉතුරු කරගෙන කොහොමද බලන්න කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ බලද්දි තේරෙයි අපි කොච්චර data නාස්ති කරනවද කියලා YouTube එකේදී. එහෙනම් අපි බලමු කොහොමද YouTube එකේදී data ඉතුරු කරගෙන වීඩියෝ එකක් බලන්න කියලා. YouTube එකේ data ඉතුරු කරගෙන වීඩියෝ එකක් බලන්න ඕන නම් ඔයගොල්ලන්ට එක කන්ඩිෂන් එකකට යටත් වෙන්න වෙනවා. ඒක තමයි වීඩියෝ එකේ තියෙන ක්වොලිටි එක. වීඩියෝ එකේ තියෙන ක්වොලිටි එක අඩු කරොත් තමයි අපිට data ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වීඩියෝ එකේ ක්වොලිටි එක වැඩි වෙන්න ඒකට වැය වෙන data ප්‍රමාණයත් වැඩි වෙනවා. මම මේක ඔයගොල්ලන්ට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති YouTube එකේ වීඩියෝ එකක තියෙන ක්වොලිටි එකයි ඒ ක්වොලිටිට අදාළ මිනිත්තුවක් ඇතුළතදී වැය වෙන data ප්‍රමාණය තියෙනවා. මේ මිනිත්තුවක් ඇතුළතදී වැය වෙන data ප්‍රමාණය හැමතිස්සෙම නියතාගයක් විතර ගන්න එපා. මොකද මේ අගයන් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විතර ක්වොලිටි එක 240 දී වැය වෙන මිනිත්තුවක් ඇතුළතදී වැය වෙන data ප්‍රමාණය MB 2.70. මේ MB 2.70 හැමතිස්සෙම මිනිත්තුවක් ඇතුළතදී MB 2.70ක් නොවෙන්න පුළුවන්. ඒකින්ද මේ අගයන් සාමාන්‍යයක් එහෙම නැත්නම් අවම අගයක් විතර ගන්න. එතකොට ඔයගොල්ලන්ට ඩී එකක් තියෙනවා මේ ක්වොලිටි එක අනුව කොහොමද වැය වෙන data ප්‍රමාණය වෙනස් වෙන්නේ කියලා අදහසක් ගන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ස්මාර්ට් ෆෝන් එකෙන් YouTube එකේ වීඩියෝ එකේ ක්වොලිටි අඩු වැඩි කරගන්න කියලා. අපි සාමාන්‍ය විදිහට වීඩියෝ ප්ලේ කරගන්න මේ විදිහට වීඩියෝ ප්ලේ කරගත්ත පස්සේ වීඩියෝ එකේ දකුණු පැත්තේ උඩ තියෙන පොඩි ඩොට් තුනක්, මේ ඩොට් තුන මම මෙහෙම ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්ත පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති පොඩි බාර් එකක් ඕපන් වෙනවා. මේ බාර් එක තියෙනවා ක්වොලිටි කියලා. අපි ඒකත් ක්ලික් කරන් බලමු. මෙතනදී ඔයගොල්ලන්ට පේන ඇති ක්වොලිටි වගේක් තියෙනවා. අපිට මේක ක්ලික් කරලා කැමති ක්වොලිටි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ වෙද්දි මගේ වීඩියෝ කියන්නේ 360. ඔගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඔගොල්ලන්ගේ වීඩියෝ එකේ ක්වොලිටි අඩු වැඩි කරගන්න. අපි දැන් බලමු කොහොමද කම්පියුටර් එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ වීඩියෝ එකක ක්වොලිටි අඩු වැඩි කරගන්න කියලා. මම සාමාන්‍ය දේට මගේ බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. ඒ වගේම සාමාන්‍ය දේට වීඩියෝ එක ප්ලේ කරගන්නවා. වීඩියෝ එක ප්ලේ කරගත්තට පස්සේ ඔගොල්ලන්ට පේන ඇති වීඩියෝ එකේ යට තියෙන සෙටින්ග්ස් කියලා බටන් එකක් අපි ක්ලික් කරගමු. සෙටින්ග්ස් කියන බටන් එක ඇතුලේ එකේ තියෙන ක්වොලිටි කියලා අපි එකක් සිලෙක්ට් කරගමු. මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට කැමති ක්වොලිටි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝගේ ඉන්ටර්නෙට් එක ස්පීඩ් නම් ඒක YouTube එක ඩිටෙක්ට් කරගෙන හැමතිස්සෙම YouTube එක හොඳම ක්වොලිටි එකේ වීඩියෝ එකක් ප්ලේ කරනවා. එතකොට අපි සමහරක්කට දන්නේ නැහැ මොන ක්වොලිටි එකෙන්ද මේක ප්ලේ වෙන්නේ කියලා. අපි නොදැනුවත් කමින්ම බලනවා. ඒකින්ද ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි හැමතිස්සෙම හැම වීඩියෝ එකකින් වීඩියෝ එකටම ඔයගොල්ලන්ට ඩේටා අඩුවෙන් YouTube එකේ වීඩියෝස් බලන්න ඕන නම් ක්වොලිටි එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සයිස් එකේ ක්වොලිටි එකකට අඩු කරගන්න. නැත්නම් YouTube එක ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් එක ෆාස්ට් කියලා හිතාගෙන එහෙම නැත්නම් ෆාස්ට් කියලා ඩිටෙක්ට් කරගෙන වීඩියෝ එක හැමතිස්සෙම හොඳම ක්වොලිටි එකකින් ප්ලේ කරනවා. එතකොට අපි දන්නේම නැතුව හොඳම ක්වොලිටි එකකින් ප්ලේ වෙලා අනවශ්‍ය විදිහට ඩේටා ගොඩක් නාස්ති වෙන්න පුළුවන්. ගොඩක් ස්තුතියි අද මගේ වීඩියෝ එක බැලුවට. මම හිතනවා මේ වීඩියෝ එක නම් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ට අපේන ෂෙයා කරන්න. මොකද යාළුවන්ටත් අනිවාර්යෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇති. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරොත් විතරයි මම දාන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම subscribe button එකට එහා පැත්තේ තියෙන bell button එකක් ඒකත් click කරන්න. bell button එක click කරලා පස්සේ ඔයගොල්ලන්ට මම දාන වීඩියෝ එකක් මම වීඩියෝ දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් එනවා මම වීඩියෝ එකක් upload කරා කියලා. එතකොට YouTube එකේදී මාව search කර කර අලුත් වීඩියෝ එකක් දාලා තියෙනවා කියලා බලන්න ඕනේ. කෙලින්ම notification එකක් එනවා අලුත් වීඩියෝ එකක් දැම්මා කියලා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකක් අපි අයිත් හම්බෙමු. එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්. මේ වගේම අලුත් වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම subscribe button එකට එහා පැත්තේ තියෙන bell button එකත් click කරලා මගේ update ඉක්මනටම දැනගන්න.